බටහිර වෛද්‍ය සාකච්ඡාව. මේ ඇවිමට මහාචාර්ය නන්දදාස කෝදාගොඩ. අයිබෝන් නසන්නේනි. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ පමණක් නොවේ මුළු ලෝකෙම ඉතාම පොළොවේ වශයෙන් දක්න ලැබෙන යම්කිසි රෝගී තත්ත්වයක් ගැන. සමහර කියනවා මේ රෝගය මිනිසයා සීලාචාර වීම සඳහා ගෙවන වන්දියක් කියලා. තවත් සමහර විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිය අය මේ රෝගය හඳුන්වන්නේ මේ මායාකාරී රෝගයක් හැටියට. මෙහෙම කියලා මා අදහස් කරේ දියවැඩියා රෝගය පිළිබඳව. මා කියවන්නේද දියවැඩියා රෝගයට සමහරු මායාකාරී රෝගයක් කියලා කියන බව. එහෙම කියන්නේ මේ රෝගය එක එක අන්දමට එක එක ලක්ෂණ ඇතිව එක එක වෙස් අරගෙන මතුවෙන හින්දා. ඇත්ත වශයෙන්ම රෝගයේ භයානකකමත් අන්න ඒකමයි. ඒ විදිහට එක එක වේශයෙන් රෝගය මතුනම ඒ තත්ත්වය හඳුනා ගැනීම සමහර වෙලාවට වෛද්‍යවරුන්ට පවා අපහසුයි. මම ඔය කියාපු කියමනේ සත්‍යය මේ සාකච්ඡාව අහගෙන ඉන්න ඔබට තව ටික වෙලාවකින් මං හිතන්නේ මීටත් වැඩි හොඳට වැටහෙවි කියලා. දියවැඩියා රෝගය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අප කැඳෙවුවා වෛද්‍යවරුන් දෙදෙනෙකු. මේ වෛද්‍යවරුන් දෙදෙනම ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ වෛද්‍ය විද්‍යාපීඨයේ කථිකාචාර්ය මහත්වරුන්. මා කියවන්නේද කලින් අපේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම මේ දියවැඩියා රෝගය කියන එක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. අපි හැමෝම අපේ එක කථිකාචාර්ය මහත්මයගෙන් ඇත්ත වශයෙන්ම මේ මහත්මයා දන්න පරිදි මේ මහත්මයාගේ අත්දැකීම අනුව කොයිතරම් දුරට මේ රෝගය අපේ රටේ පවතිනවද කියලා. දියවැඩියාව අපේ රටේ තරමක් බහුලවම පවතින රෝගයක් තමයි. දැන් අපි බලමු සෙනඟ 1000කකින් 1000ක් බැලුවොත් එයින් අඩු ගානේ 4 දෙනෙකුට දියවැඩියාව තියෙන්නට පුළුවන්. ඔබ කියන්නේ දැන් මේ පාර යන උදවිය 1000ක් නවත්තලා ඔය 1000 පරීක්ෂා කළොත් එහෙම ඔයින් 4 දෙනෙක් දියවැඩියාකාරයින්. ඔව් ඇත්තමයි. කොයිතරම් ලොකු ප්‍රශ්නයක්ද ඉතින්? ඉතින් ඒ කියන්නේ දියවැඩියාව පමණක් නොවේයි ඒ දියවැඩියාව නිසා ඇතිවන අතුරු ආබාධත් තියෙන අය වෙන්න පුළුවන් මේ 1000කින් 4 දෙනා. දැන් අපි මහ රෝග ශාලාවේ වාට්ටුවකට ගියොත් වාට්ටුවෙන් 4න් එකක් පමණ අයින්ට තියෙනවා දියවැඩියාව නැත්නම් එයින් අතුරු ආබාධ. ඒ තරම් ලොකු සංඛ්‍යාවක්. මහත්මයා කියන්නේ මේ මහා රෝග ශාලාවේ වාට්ටුවක් ගත්තොත් ඔය මේ ශල්‍ය වාට්ටු නෙමෙයි අනික ඒවා ඔය වාට්ටුවක ඉන සෙනගෙන් 4න් පංගුවකට පමණ එක දියවැඩියාව නැත්නම් ඒකෙන් තියෙන අතුරු ආබාධය තියනයි කියලා. ඉතින් මේකෙන් අසන්නන්ට වැටෙනවා ඇති කොයිතරම් භයානක කොයිතරම් පතලව අපේ රටේ තියෙන ප්‍රකටව තියෙන රෝගයක්ද මේ කියන එක. ඔබේ තියෙනව නේද මේ ආරෝග්‍ය ශාලාවේ චිකිත්සාගාරයක්? අපේ දියවැඩියාවට තියෙනවා චිකිත්සාගාරයක්. ඒ චිකිත්සාගාරයේ හැමදාම සෙනඟ පිරීලා පෝලිං පිට තමයි ඉන්නේ දියවැඩියාවට ප්‍රතිකාර ලබා ගැනීමට. ඒ තරම් සෙනඟක් එනවා මේකට. ඉතින් ආරෝග්‍ය ශාලාවේ ඇතුළතත් එහෙමයි පිටතත් එහෙමයි. මේකෙන් වැටෙනවා අපිට කොයිතරම් ව්‍යාප්ත වෙච්ච රෝගයක්ද මේක කියන එක. මේ දියවැඩියාව කියන නම ටිකක් රසවත් නමක්. මහත්මයා මම හිතන්නේ දන්නවා ඇති මේ. ඇයි දියවැඩියාවට දියවැඩියාවේ කියන නම දීලා තියෙන්නේ? ඔව් දියවැඩියාව කියන නම අපි වචනය පමණක් විග්‍රහ කිරීමෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් මොකද මේ නම දීලා තියෙන්නේ කියලා. දියවැඩියාව කියන වචනය කොටස් දෙකකට කැඩුවොත් දිය කියන එකෙන් අදහස් කරන්නේ ජලය වතුර. වැඩියාව කියන එකෙන් අදහස් කරන්නේ වැඩිවීම. එතකොට ශරීරයෙන් වතුර පිටවීම වැඩිවීම තමයි දියවැඩියාව කියන්නේ. මේ වතුර පිටවීම කියන එකෙන් මම අදහස් කළේ දහඩිය පිටවීමවත් එහෙම නැත්නම් වාෂ්ප වෙලා වෙන ආකාරයකට පිටවීමවත් නෙමෙයි. මුලදී පටන් ගත්තේ මුත්‍රා මාර්ගයෙන් ජලය පිටවීම වැඩිවීම තමයි දියවැඩියාව කියලා අපි සාමාන්‍ය කියන්නේ. එතකොට දියවැඩියාව කියන නම සමහරට දීලා තියෙන්නේ මේ ශරීරයෙන් වැඩිවැඩියෙන් මුත්‍රා පිටවීම නිසා කියලා. මේක රසවත් ඒ මොකද මම හිතන්නේ මේක හුඟක් පැරණි නමක් වෙන්න ඇති. බලන්න ඒ කාලේ ඉඳලා මේ තත්ත්වය ගැන දැනගෙන ඉඳලා තියෙනව නේද? වැඩියෙන් මේකෙන් උදී මේ මුත්‍ර පහ වෙන කතාව කවුරුත් දැනගෙන ඉඳලා තියෙනවා. නැත්නම් ඔය නම දෙන්න බෑනේ. ඔව් නම ඇවිල්ලා තියෙන්නේ ඒ කාලේ ඉඳන් මේ බොහොම අයත කාලේ ඉඳන් නමක් මේක. මම හිතන්නේ මේ ආයුර්වේදයේම මධු මේහය කියලා කියන මධු කියන්නේ සීනේ සීනේ පිටවීම නිසා. මේ දෙකම විද්‍යාත්මක නම් ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බලනකොට. දැන් අර මධුමේහය කියන වචනේ
කියනකොට මා කියවනේ මදුව සීනි පිටවීම නැත්නම් පැණි රස දෙයක් පිටවීම කියන අදහස. ඒ ආශ්‍රයෙන් ওই දියවැඩියාව ගැන කතා කරන හැම විටම අප කතා කරන්නේ ශරීරයේ තියෙන සීනි ගැන. මොකද්ද ඔය ශරීරයේ තියෙන සීනි කියන එක අදහස් කරන්නේ මොකද්ද? දැන් සාමාන්‍යයෙන් අපි කෑම වශයෙන් ගන්නවා පිටි ජාති, පේෂ, තෙල් ජාති. දැන් අපි ওই පිටි ජාති කෑම කියන්නේ දැන් අල බතල බත් ඒ වගේ කෑම තමයි. ඒ තව සීනි ද්‍රව්‍ය. ඉතින් මේවා ඇඟට ගත්තාම මෙයින්ම ඇඟේ ඇතුලේ ලේවල සීනි වැඩි වෙන්නට පුළුවන්. ඉතින් ඒ සීනි තත්ත්වේ නමුත් සාමාන්‍යයෙන් ඇඟට වුවමනයි. මේක මේ සීනි තත්ත්වේ පාලනය කරන්නේ තියනවා එකම ඉන්ද්‍රියක්. ඒකට කියන්නේ අඥාෂය කියලා. මේ අඥාෂයේ මේ බලෙන් තමයි හරි විදිහට සීනි පාලනය කරන්නේ. දැන් මහත්මය කීවා අප ආහාර වශයෙන් නොඑක් වර්ග ගන්නවා. මේ දේ ගන්නවා. මස් මාංශ ජාති ගන්නවා. ඔය පිටි සහිත ජාති. ඒ කියන්නේ බත් වෙන්න පුළුවන්, අලබතල, එහෙම නැත්නම් පාන් වෙන්න පුළුවන්, ඕවා ගන්නවා. සමහරවිට අප සීනිත් ගන්නවා. හකුරු ගන්නවා, පැණි ගන්නවා. මහත්මය කියන්නේ මේ අර මස් මාංශස් මේද ඒ වර්ග දෙක ඇරෙන්න. අනෙක් පිටි සහිත, සීනි සහිත, පැණි රස ඔය ජාති නොඑක් විශේෂ ආහාර ප්‍රභේද වගේ අපට දැනුණාට ආමාශය ඇතුළේදී නැත්නම් ආහාර මාර්ගය ඇතුළේදී මේක දිරවල උරාගන්නේ සීනි වශයෙන්. ඉතින් අප බත් ගත්තත්, පාන් ගත්තත්, හකුරු ගත්තත්, අලබතල ගත්තත්, පිට්ටු ආපේ ඉඳි අප ඒ වගේ වර්ගයක් ගත්තත් මේ හැම එකක්ම ශරීරයට උරාගන්නකොට සීනි බවට පරිවර්තනය වෙලා උරාගන්නේ. එතකොට ශරීරයේ සීනි කියන එකෙන් අප අදහස් කරේ මොකද්ද? ඔන්න ඔය උරා ගන්න සීනි වර්ග ශරීරය තුළ එක් රැස් වෙන එකයි. ඔය මස් මාංශ වලින් මේදෙන් ඒවයින් බැරිද සීනි හැදෙන්න? ඒක හැදෙන්න පුළුවන්. මස් මාංශ මේද උරාගත්තට ඒ විදිහටම ඇඟ ඇතුලේදී මේවා මේ හැරෙන්න පුළුවන් සීනි බවට. එතකොට ඒක මා හිතන්නේ බොහෝ අසන්නන් නොදන්නා කරුණක් වෙන්නට පුළුවන්. අප නිතරම ශරීරය තුළ තිබෙනා වූ සීනි ආශ්‍රිත කරන්නේ පිටින් ගන්න එක්ක පිටි සහිත ජාති සමග නැත්නම් සීනි සමග. නමුත් අපේ කථිකාචාර්යතුමා කියන්නේ මොකද්ද? ඇත්ත වශයෙන්ම සමහර අවස්ථාවලදී මේදේ ගත්තත් ඔය ප්‍රෝටීන් ආහාර, මාංශ ජනක, මස් ඒව ගත්තත් ඒව ඒ අන්දමට උරා ගත්තට මොකද ශරීරයේ ඇතුළේදී පරිවර්තනය වන්නට පුළුවන් සීනි බවට. එතකොට පිටි, සීනි ඒ වගේ දේවල් උරා ගන්නෙම සීනි වශයෙන්. අනෙක් ඒවා කවර අන්දමට උරා ගත්තත් සීනි බවට ශරීරය තුළදී පරිවර්තනය වන්නට පුළුවන්. එතකොට ශරීරයේ සීනි තියන අය කියලා අපි අදහස් කරන්නේ මොකද්ද? මෙන්න මේ සීනි මට්ටමට ශරීරය තුළ තියෙන මේ සීනි ප්‍රමාණයට. ශරීරයේ කොහේද මේ සීනි තියෙන්නේ? සීනි ශරීරයේ තියෙන්නේ ලේවල. ලේවල. ශරීරය පුරාම තියෙනවා. නමුත් වැඩගත් වශයෙන් තියෙන ලේවල. ලේවල නිතරම යම්කිසි සීමිත ප්‍රමාණයකට යම්කිසි මට්ටමකට මේ සීනි තියෙනවා. හොඳයි. ස්වභාවය විහිං සාමාන්‍යයෙන් කිසිම දෙයක් නිරර්ථකව අදහසක් නැතිව ප්‍රයෝජනයක් නැතිව කරන්නේ නැහැ. ඒ කියන්නේ ශරීරයේ ওই සීනි තියෙනගෙන මොකක් හරි ප්‍රයෝජනයක් ඇති. මොකක්ද ඒ ප්‍රයෝජනය? දැන් අපි ශරීරයේ සීනි තියෙන ස්ථානවලින් වැඩියම වැදගත් ස්ථානය වශයෙන් කලිනුත් සඳහන් කළා රුධිරය. ඒ කියන්නේ ලේවල තියෙන සීනි ටික. මේ ලේවල තියෙන සීනි ලේවල තියෙන්නේ ලේ මාර්ගයෙන් ශරීරයේ අනිකුත් පටකවලට අනෙක් තැන්වලට අරගෙන යාම සඳහා. දැන් මේ ගෙන යන තැන්වලදී මේවා පාවිච්චි වෙනවා ශරීරයට එදිනෙදා අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කිරීමටත්, ඒ වගේම වැඩිමිට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කිරීමටත්. එතකොට මේ සීනි එන්න පුළුවන් එක්කෝ එදිනෙදා ගන්න ආහාර වලින් අවුරා ගන්න සීනි වශයෙන් රුධිරයට එක්කහු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ශරීරයට හැකියාවක් තියෙනවා වැඩිපුර තියෙන සීනි යම්කිසි තැනක තැන්පත් කරලා තියන්න. ඒ තැන්පත් කරපු සීනි වලිනුත් අර ගන්න පුළුවන් ශරීරයේ ශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා මේ වගේ සීනි. ඔන්න සීනි ගැන දැන් තවත් කරුණක් මතුවුණා. අප මෙච්චර කතා කරේ අර පිටින් ගන්න සීනි වලින් නැත්නම් පිටින් ගන්න නොයෙක් දේවල් සීනි වලට පරිවර්තනය වෙලා ශාරීරික සීනි මට්ටම ඇති වෙනවා කියලා. නමුත් දැන් මේ කථිකාචාර්යතුමා දැන් කියනවා සමහර වෙලාවට ශරීරයේ නොයෙක් තැන්වල තැන්පත් වෙලා තියෙන වර්ග වලින් සීනි හැදෙන්න පුළුවන්ලු. එතකොට මේක මහා අවුල් ජාලයක් මේ සීනි වල ප්‍රශ්නේ. පිටතින් ගන්නවා, පිටතින් සීනි වශයෙන් ගන්නවා, පිටතින් වෙනත් දේවල් අරගෙන සීනි වලට පරිවර්තනය වෙනවා.
ඒ පරිවර්තනය වෙච්ච සීනි සමහරලාට තැම්පත් වෙනවා. සමහරලාට තැම්පත් වෙච්ච ද්‍රව්‍ය වලින් අලුතින් සීනි හැදෙනවා. මොනවටද මේ ඔක්කොම ක්‍රියාවලිය සිද්ධවන්නේ? ඒකත් මහත්මය කිව්වා. අප එදිනෙදා කරන කාර්යවලට යම්කිසි ප්‍රමාණයක ශක්තියක් බලයක් අවශ්‍යයි. ශරීරයට පුළුවන්කම තියෙනවා ශරීරය තුළ සීනි දහනය කරන්න, පුළුස්සන්න. ඒ පිළිසීමෙන් ලැබෙන ශක්තියෙන් තමයි අපි එදිනෙදා කරන කටයුතු කරන්නේ. අනෙක් එක ශරීරයට පුළුවන්කම තියෙනවා අප කලින් කීවනේ සීනි වෙනත් ද්‍රව්‍ය වලට පරිවර්තනය කරන්න. ඉතින් අපේ සෛල, අපේ ශරීරයේ නොඑක කොටස් වැඩිවීමට උපකාරී වන්න, වැඩිවීමට ද්‍රව්‍ය ලබා ගන්න මේ සීනි වලින් ලබා ගන්නට පුළුවන්. දැන් අපි දන්නවා ශරීරයට සීනි එන්නේ කොහොමද? ඒ සීනි වලින් ශරීරයට දෙන ප්‍රයෝජනේ මොකද්ද කියන එක. දැන් පිටතින් එන සීනි ඔක්කොම ශරීරය ඇතුළත මේ විදිහට එකහුව වෙවි යනවා නම් එහෙනම් ඉතින් ශරීරයේ ඉමක් කොනක් නැතිව සීනි එකහුවෙන්නට පටන් ගනී. ඒ කියන්නේ සීනි ප්‍රමාණය, සීනි මට්ටම ශරීරයෙන් නොකඩවා නොනැවති වැඩෙන්නට නැගෙන්නට පටන් ගන්නට පුළුවන්. නමුත් ස්වභාවය මෙහෙම ඉදරින්නේ නැහැ. ශරීරයේ හැම දෙයක්ම යම්කිසි ක්‍රමවලින් පාලනය වෙනවා. සීනි ප්‍රමාණයත් ඒ වගේ පාලනය වෙනවා. අපි බලමු කොහොමද ওই සීනි ප්‍රමාණය පාලනය වෙන්නේ කියලා. දැන් අපේ රුධිරයේ ඇතිවෙනවා මේ ඉන්සියුලින් කියලා හැමෝම දන්නා හෝමෝනයක්. කොහොමද? දැන් මේ ඉන්සියුලින් කියන එක අපි දන්න විදිහෙන් ඒක ඇතිවන්නේ රුධිරයේ ඇතුලේ තියෙන ඉන්ද්‍රියක් තියෙනවා අඥාෂය කියලා. මේ අඥාෂය හදනවා මේ ඉන්සියුලින් නැමැති හෝමෝනය. අපේ උදරය ඇතුලේ අඥාෂය කියලා ඉන්ද්‍රියක් තියෙනවා. මේ ඉන්ද්‍රිය මහා විශාල එකද කුඩා එකද කොච්චර විතරද? තරමක කුඩා එකක්. අඟල්? අඟල් 3ක් විතර දිග. අඟල් 3 4ක් දිග. අඟලක් එකමාරක් විතර පළල. විතරක් ලොකු ඉන්ද්‍රියක් නෙමෙයි. මම මේ කිව්වේ මේ ශරීරයේ අපේ ශරීරය බලන්නේ හැදිච්ච හැටි සංයුක්ත වෙච්ච හැටි. මේ ඊටාම කුඩා ඉන්ද්‍රියකින් උනත් කොයි තරම් ලොකු දෙයක් ශරීරේ පාලනය වෙනවද කියන එක පෙන්වන්නයි මම මේ අදහස ගෙන හරිපෑවේ. ඉතින් මොකද වෙන්නේ මේ අඥාෂයෙන්? මේ අඥාෂය තමයි මේ ඉන්සියුලින් නැමැති හෝමෝනය නිපදවන්නේ. අඥාෂයෙන් ඉන්සියුලින් කියලා යම්කිසි රසායනික ද්‍රව්‍යයක්, ඒකට හෝමෝන කියන වචනේ පාවිච්චි කර අපේ කතිකාචාර්යතුමා මේක නිපද වෙනවා. ඉතින් මොකද ඒකෙන් වෙන්නේ? ඉතින් මේ ඉන්සියුලින් ද්‍රව්‍යය කරන්නේ ඇඟේ තියෙන සීනි මට්ටම එක විදිහට පාලනය කිරීමයි. ශරීරයේ තියෙන සීනි මට්ටම අඩු වැඩි වෙන්න අරින්නේ නැතුව යම්කිසි සීමාවකට පාලනය කරනවා මේ ඉන්සියුලින් වලින්. කොහොමද ඒ පාලනය සිදුවන්නේ? ඉන්සියුලින් වලින් මොකද කරන්නේ සීනි වලට? එවිට මේක කරන්නේ ඉන්සියුලින් මේ සීනි රුධිරයේ තියෙන ශෛල්‍ය වලට සීනි ඇතුළත් කරනවා. ඇතුල් කරනවා. අර කලින් මහත්මයා කියවනේ සීනි වලින් පුළුවන් වෙනත් ද්‍රව්‍ය හැදිලා ශරීරය තුළට යන්න කියලා. ඒක ඉක්මන් කරනවා. ඉතින් ඒ වගේ මා හිතන්නේ පිළිසීමත් ඉක්මන් කරනවා ඇති. ඔව් පිළිසීමත් ඉක්මන් කරනවා. පිළිසීමත් ඉක්මන් කරනවා. එතකොට ඔන්න සීනි පාලනය වෙන හැටි. අපේ යම්කිසි ප්‍රමාණයක් සීනි ගත්තම ඒක ඔක්කොම රුධිරයට ගලාගෙන ගිහිල්ලා මේක අර ගඟක් පිටාරි ගලන්න වගේ එක්කහුව වෙන සිරිතක් නැහැ. අවශ්‍යතාව අනුව අර ඉන්සියුලින් කියන හෝමෝන් වර්ගයේ වැගිරෙනවා අඥාෂයෙන්. වැගිරුණාම ශරීරය තුල තියෙන සීනි ප්‍රමාණය දැවීමත් ඉක්මන් වෙනවා. ඒ වගේම තැන්පත් වීමත් එක්කන් වෙනවා. ඒ කියන්නේ මට්ටම අඩු වෙනවා. සීනි ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේ පාලනය මොකද්ද දෝෂයක් වුණාම තමයි මේ දියවැඩියාව තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් මොකක්ද අපි ওই දියවැඩියාව කියන එක අදහස් කරන්නේ අත් වශයෙන්? දියවැඩියාව කියන එකෙන් අපි වෛද්‍ය වෘත්තයෙන් අදහස් කරන්නේ මේ ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය හරියාකාර සිදු නොවන අවස්ථාවක්. දැන් මේ සිදු නොවීමට හේතු කීපයක් තියෙන්න පුළුවන්. මම හිතන්නේ එච්චර විස්තර කරන එක අවස්ථාවක් නැහැ. නමුත් මූලික වශයෙන් බලනකොට එක්කෝ ශරීරය නිෂ්පාදනය වන ඉන්සියුලින් නිසියාකාර ක්‍රියා කරන්නේ නැහැ. එහෙම නැත්නම් ශරීරයට අවශ්‍ය ප්‍රමාණ ඉන්සියුලින් නිෂ්පාදනය වෙන්නේ නැහැ කියලා අපිට මූලික වශයෙන් කොටස් දෙකක් කියන්න පුළුවන්. එතකොට දැන් කලින් සඳහන් වුණා ඉන්සියුලින් වලින් සීනි පාලනය වෙන ක්‍රමය. ඒ කියන්නේ ඉන්සියුලින් වලින් සීනි තැම්පත් වීමත් ඒ වගේම පිළිස්සීමත් දෙකම ඉක්මන් වෙනවායි කියලා. මේ දෙකම ඉක්මන් වීමේදී රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට එක දිගටම හිටිනවා. නමුත් ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය හරියාකාර වෙන්නේ නැත්නම් මේ තැන්පත් වීමත් ඒ වගේම පිළිස්සීමත් දෙක නිසියාකාර වෙන්නේ නැහැ. මේ හේතුව නිසා රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය ඉහළ නැගිනවා. රුධිරයේ තියෙන සීනි මට්ටම යම්කිසි සීමාවක් ඉක්මවලා ගියාම මේ සීනි මුත්‍රා මාර්ගයෙන් පිට වෙනවා. එතකොට ඒ සීනිත් එක්ක තව වතුරත් පිට වෙනවා.
ඉතින් මේ වගේ සංකීර්ණ විදිහේ රෝගයකට තමයි අපි දියවැඩියාව කියලා කියන්නේ. එතනිනුත් වැදගත් මූලධර්ම කීපයක් මතුවුණා. මොනවද? දියවැඩියාව කියන එක අප අදහස් කරන්නේ මොකද්ද? එක්කෝ ශරීරයට අවශ්‍ය ඉන්සුලින් ප්‍රමාණය නොලැබීම. කවර හෝ හේතුවක් නිසා. සමහරලාට අඥාසී රෝගී තත්වයක් නිසා වෙන්න පුළුවන්. මොන හේතුවක් කර නිසා ශරීරයට අවශ්‍ය ඉන්සුලින් ප්‍රමාණය එක්කෝ ලැබෙන්නේ නැහැ. නැත්නම් ශරීරයට අවශ්‍ය තරම් ඉන්සුලින් ලැබෙනවා. නමුත් ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ යම්කිසි හේතු නිසා. මේ දිග වුණාම මොකද වෙන්නේ? අර සීනි පාලනය නැතුව සීනි මට්ටම රුධිරයේ වැඩි වෙනට පටන් ගන්නවා. ඒ මහත්මයා කිව්වේ නෑ රුධිරයේ සීනි මට්ටමක් අලුතෙන් ඇතිවන්නට පටන් ගන්නවා කියලා. මහත්මයා කිව්වේ වැඩි වෙනවයි කියලා. තවත් විදිහකට කියනවා නම් සාමාන්‍යෙනුත් යම්කිසි මට්ටමක් තියෙනවා. සමහරු හිතන්නේ මේ දියවැඩියාව හැදුනම අලුතෙන් සීනි ඇති වෙනවා කියලා. එහෙම එකක් නෙමෙයි. සාමාන්‍යෙනුත් මට්ටමක් තියෙනවා. නමුත් ඒක සීමා කර පාලනය කරලා තියෙන්නේ. මේ තත්ත්වය ඇති වුණාම මේ පාලනයෙන් තොරව සීනි මට්ටම රුධිරයේ වැඩි වෙමින් යනට පටන් ගන්නවා. වැඩි වේගෙන වේගෙන යනකොට මොකද වෙන්නේ? ශරීරයට මේ සීනි ප්‍රමාණය රඳවා තැබීමේ හැකියාව නැති වෙනවා. ඒ කියන්නේ යම් කිසි තැනකින් ගලලා එළියට යන්න පටන් ගන්නවා. කොහටද යන්නේ? මුත්‍රා මාර්ගයෙන්. මෙන්න මේ හේතුව නිසා තමයි දියවැඩියාවේදී මුත්‍රාවල සීනි ඇති වෙන්නේ. දැන් මේ ඔක්කොම අපි එකට කල්පනා කරලා බැලුවොත් මෙතෙක් කියපු දේවල් වැටහෙනවා. ඇති මේ සීනිත් එක මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වයේ සම්බන්ධයි. සීනි කිව්වම මේක නිකන් ශරීරයේ අනෙක් ක්‍රියාකාරීත්වෙන් වෙන් වූ කොන් වූ දෙයක් නොවේ. දැන් අර කථිකාචාර්යතුමා කීවේ දියවැඩියාව කිව්වම මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වය හරියට සිදු නොවන සංකීර්ණ අවස්ථාවක්. ඒ කියන්නේ අසන්නේනි කොයි වෙලාවකවත් දියවැඩියාවත් සීනිත් කියන දෙක පමණක් වෙන් කළා හිතන්න පුරුදු වෙන්න එපා. මේ තත්ත්වය හැදුනම සමහර විට ඔබට පස්සේ මේ කතාවේ අදහස වැටේවි. මුළු ශරීරයේම සම්පූර්ණ ක්‍රියාකාරීත්වය එහෙම් මෙහෙම් කොන් වෙනව, අවහිර වෙනව, වියවුල් වෙනව, විකෘති වෙනව. අන්න ඒකයි අප වටහා ගන්නට ඕන. ඔය දියවැඩියාව හැදුනම යම්කිසි ප්‍රතිඵල වගයක් වෙනවා. ශරීරයේ දියවැඩියාව හැදුනම සීනි පාලනය නොවීම නිසා යම්කිසි ප්‍රතිඵල වගයක් ඇති වෙනවා. මොනවද ඒ ප්‍රතිඵල? සීනි පාලනය නොවීම නිසා ප්‍රතිඵල ඇති වෙනවා මුළු ශරීරයේ සෑම ස්ථානයකම. ඒ කියන්නේ අපි කලින් සඳහන් කළා සීනි අවශ්‍යයි මුළු ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම කියලා. සෑම පටකයකටම අවශ්‍යයි. ඉතින් මේ හේතුව නිසා සීනි පාලනය හරියාකාර සිද්ධ වෙන්නේ නැත්නම් සෑම ඉන්ද්‍රියකම පාහේ විකෘති ඇති වෙන්න පුළුවන්. මූලික වශයෙන් දැන් සීනි නිෂ්පාද සීනි පිළිස්සීම නිසියාකාර සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ ශරීරයට ගන්න සීනි ප්‍රමාණයෙන් සෑහෙන ප්‍රමාණයක් ශරීරයෙන් පිට වෙනවා ප්‍රයෝජන නැතුව. ඒ කියන්නේ ශරීරයට ප්‍රයෝජන ගත හැකි සීනි වලින් සෑහෙන ප්‍රමාණයක් පිට වෙනවා ප්‍රයෝජන වෙන්නේ නැතුව. ඉතින් අර සීනි පිළිස්සීම නිසියාකාර වෙන්නේ නැතුවම ශරීරයට අවශ්‍ය ශක්තිය නිපදවීම අඩු වෙනවා. ඒ වගේම ශරීර ගන්න සීනි පිට කිරීමනොත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ මෙතනයි. මේකයි. ඒ සීනි වලින් දෙන්න ඕනේ ශක්තිය ශරීරයට ලැබෙන්නේ නැහැ. මේ හේතුව නිසා මේ ශක්තිය නිෂ්පාදනය කිරීමට ශරීරයේ තියෙන වෙනකුත් වෙනත් ද්‍රව්‍ය වර්ග ගන්න ශරීරයට සිද්ධ වෙනවා. ඒක ටිකක් අපි පහදමු. දැන් සාමාන්‍යයෙන් අපේ එදිනෙදා ක්‍රියාකාරීත්වයට මේ සීනි පුළුස්සලා දහනය කරලා තමයි බලය ලබාගන්නේ. මේ තත්ත්වය වැළඳුනාම මේ සීනි පිළිසීමේ හැකියාව ටිකක් අඩු වෙනවා. ඉතින් ශරීරයට බෑනේ ක්‍රියාන කර. ඒ නිසා ශරීරයේ තියෙන නොඑක් වෙනත් ද්‍රව්‍ය දහනය කරන්න පටන් ගන්නවා. ඉතින් ශරීරයේ අසාමාන්‍ය පිළිසීමක් ඇති වෙනවා. ඔව් අසාමාන්‍ය පිළිස්සීමක් ඇති වෙනවා. මේ සඳහා බොහොම අවස්ථාවල පාවිච්චි වෙන්නේ මේදත් මාංශ ජනක ධාතු එහෙම නැත්නම් ප්‍රෝටීන් කියන මේ කොටස් දෙක. ඉතින් මේක වීමෙන් දැන් අපි දන්නවා අපේ ශරීරයේ මේ ප්‍රමාණය මහතර එහෙම තියෙන්නේ මේ කොටස් නිසා කියලා. එතකොට මේද එහෙම නැත්නම් මාංශ ජනක ධාතු පිච්චීමේදී අපේ ශරීරයේ කෘෂ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වගේම දැන් මේ ශක්තිය නිෂ්පාදනය කිරීම, ඒ කියන්නේ බලය නිෂ්පාදනය කිරීම හරියාකාර සිදු නොවන නිසා ශරීරයේ දුර්වල ගතිය මේ වැනි ලක්ෂණ ඇති වෙනවා. දැන් දියවැඩියාව හැදීමට අප දන්නවා හරියටම හේතුව මේකේ කියන එක අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් දියවැඩියාව හැදීමට තුඩු දෙන්නා වූ යම්කිසි සාධක වගේක් තියෙනවා. මහත්මයාට කියන්න පුළුවන් දේ මොනවද කියලා? ඔව් ඒ සාධක වලින් සමහරක් නම් පළමුවෙන් අපි දන්නවා දියවැඩියාව
ආරයට යන ස්වභාවයක් තියෙන බව. ඒ කියන්නේ අපි කියමු දැන් දෙමව්පියන්ට දියවැඩියාව තියෙනවායි කියලා. එතකොට දියවැඩියාව ඒ ළමයින්ට හැදෙන්න ඉඩක් තියෙනවා. ඉඩක් තියෙනවා. අනික එක අනික් සාධකයේ තමයි මේ ස්ථූල භාවය. ඒ කියන්නේ බර වැඩිව මහත්ව්‍ය හිටියොත් ඉතින් දියවැඩියාව හැදෙන්නට ඉඩක් තියෙනවා එහෙමයින්ට. තවත් හේතුවක් අධික ලෙස මත්පැන් පාවිච්චි කළොත් බොහොම කාලයක් මේ අඥාෂය දිර්ලා යන්න පුළුවන්. විනාශ වෙන්න පුළුවන්. එතකොට ඉන්සියුලින් වැනි ද්‍රව්‍ය අඩුව තමයි හැදෙන්නේ. ඒකෙනුත් දියවැඩියාව හැදෙන්නට ඉඩ තියෙනවා. අර මුලින් කිව්ව එක වැදගත් දෙයක්. මහත්මයා කිව්වා දෙමාපියන්ට දියවැඩියාව තියෙනවා නම් දරුවන්ට හැදෙන්න ඉඩ තියෙනවා කියලා. මේක අස්ථාන බියක් අසන්නන් තුල ඇති කිරීම සඳහා අපවිහින් කියන ලද්දක් නොවේ. ඒ කියන්නේ දෙමව්පියන්ට දියවැඩියාව තියුණු පළියට නිසැකයෙන්ම නොවරදවාම දරුවන්ට වැළඳිනවා කියන එක නොවේ කිව්වේ. නමුත් ආවේනික වශයෙන් මේක එන්න ඉඩක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මව්පිය දෙදෙනාටම දියවැඩියාව තියෙනවා නම් මම හිතන්නේ 100ට කොච්චර විතර 150ක් පමණ 150ක පමණ ඉඩක් තියෙනවා දරුවන්ට වැළඳෙන්න. ඒක වැදගත් දෙයක්. තවත් මේ මහත්මයා වැදගත් දෙයක් කිව්වා ස්ථුල භාවය. ශරීරය ඕනවට වැඩිය මහත නම් දියවැඩියාව හැදෙන්න ඉඩ තියෙනවා. මා කියන්නේ ශරීරය කෙට්ටු කිරීමෙන් වළක්වන්න පුළුවන් කියලා. නමුත් අඩු ගණනේ ටිකක් මේ දවස ඔබට තල්ලු කරගන්නවත් පුළුවන්. අනෙක් වැදගත් දේ තමයි මහත්මයා කිව්වේ නිතර දිගින් දිගට මත්පැන් පාවිච්චි කිරීම. ඇත්ත වශයෙන්ම මත්පැන් පාවිච්චි කිරීමෙන් දිගින් දිගට අඥාෂයේ නොයෙක් රෝගී තත්ත්ව ඇති වෙනවා. ඉතින් ඒ රෝගී තත්ත්ව වලට ද්විතීයව දෙවැනිව සමහරලාට අඥාෂය හරියට ක්‍රියා නොකිරීම නිසා මේ තත්ත්වය වැළඳෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා සමහර විට මේ නැවතත් කීමක් වෙන්නට පුළුවන්. මහත්මයාට කියන්න පුළුවන් ද එතකොට දියවැඩියාව ටිකක් හරි වළක්වා ගැනීමේ ක්‍රම මොනවාද? ඔව්. එක ක්‍රමයක් නම් දැන් දෙමව්පියන්ට දියවැඩියාව තියෙන බව ලැබුණොත් දන්නවා නම් ස්ථූල භාවයෙන් වැළක්වෙන්න ඕනේ. ඒ කියන්නේ තරමක බරෙන් සාමාන්‍ය බර තත්ත්වයේ තියාගන්නට පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ. බර අඩු කර ගන්න ඕනේ. ඔව්. ඉතින් බර අඩු කර ගැනීමේ එකම ක්‍රමයයි තියෙන්නේ මොකද්ද? ඒ කෑම අඩුව පාවිච්චි කිරීම, ව්‍යායාම ගැනීම. ව්‍යායාම ගැනීමට වැඩිය මා හිතන්නේ ආහාර අඩුවෙන් ගැනීම. නේද? ඒක ඇත්ත. ඒ මොකද මේ සමහරලාට රෝගීන් කියනවා මේ මම ගන්නේ නම් ආහාර බොහොම ටිකයි. නමුත් ඒත් මම මහත් වෙනවා කියලා. ඉතින් ඒකෙන් තේරෙන්නේ ගන්න ටික වැඩි එකයි නේද? ඇයි? ටිකක් අරගෙන මහත් වෙනවා නම් තවත් ටිකක් අඩු කරන්නයි තියෙන්නේ. කෙසේ වුණත් දියවැඩියාව වළක්වා ගැනීමට කෙසේ වෙතත් අඩු ගණනේ ඔය නොවරදී හැදෙන දිනේ ටිකක් එහාට තල්ලු කර ගැනීම ඒකත් ලොකු දෙයක්. මේ සඳහා කළ යුතු වැදගත් දෙයක් තමයි ආහාර ප්‍රමාණය අඩු කිරීමෙන් ශරීරයේ බර අඩු කර ගැනීම. දියවැඩියා රෝගේ මොනවාද ලක්ෂණ? දියවැඩියා රෝගයේ ලක්ෂණ වශයෙන් අපිට විශේෂයෙන් වැදගත් ලක්ෂණ කීපයක් කිව යුතුව තියෙනවා. මූලික වෙන්නේ මුත්‍රා සාමාන්‍ය ප්‍රමාණයට වඩා පිටවීම. ඒ වගේම දැන් රාත්‍රියට නිදා ඉන්නකොට නැගිටලා මුත්‍රා කරන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ පිට වෙන මුත්‍රාවල සීනි සෑහෙන ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ වතුරත් සීනිත් පිටවීම නිසා අපිට වැඩිපුර පිපාසය දැනෙන්න පුළුවන්. වැඩිපුර පිපාසයත් ඒ වගේම අධික බඩගින්නත් සමහර විට. එතකොට ඇඟට පණ නැති ගතිය, ශරීරයේ කෘෂ වීම වගේ දේවලුත් ඇති වෙන්න බැරුව නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ශරීරයේ සෑම ඉන්ද්‍රියකටම බලපාන නිසා මේක තවත් නොයෙකුත් විදිහේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් අපි දැනගත යුතු ලක්ෂණ තමයි මම සඳහන් කළේ. එතකොට සාමාන්‍යයෙන් අසන්නන්හට ප්‍රයෝජනවත් වෙන විදිහට මේ කියනවා නම් මහත්මයා කියන්නේ දියවැඩියාවේ වැදගත් ලක්ෂණය තමයි වැඩි මුත්‍රා යෑම. වැඩි මුත්‍රා යෑම කියන්නේ නිතර නිතර යෑම පමණක් නෙවෙයි ගිය වරකට විශාල ප්‍රමාණයක් යෑම. අර රාත්‍රී මුත්‍රා යෑම පිළිබඳව සමහර ගායකයෝ තිනවා මේ පුරුද්දක් වශයෙන් දියවැඩියාවට කිසි සම්බන්ධයක් නැතිව වරක් රැයට නැගිටලා මුත්‍රා කිරීම නේද? ඒක බහැනක දෙයක් නෙවෙයි. නමුත් එහෙම නැතුව හිටියේ කෙනෙක් හිටිය ගමන් පටන් ගත්තා නම් මේක හිටියේ යුතුය තත්වයක්. අනික එක සමහරුන්ගේ ඔය මුත්‍රාශයේ කුඩාකම නිසා සමහර අය ඉන්නව නිතර නිතර යන. නමුත් ඒ අය විශාල ප්‍රමාණයක් යන්නේ නැහැ. එහෙම නේද? දියවැඩියා රෝගියා නිතර නිතරත් යනවා. ඒ ගිය හැම වාරයකටම විශාල ප්‍රමාණයකුත් යනවා. ඒ මොකද? කොටින් කියනවා නම් නිකන් සාමාන්‍ය අන්දමට කියනවා නම් අර ශරීරයේ වැඩි සීනි ටික ඔක්කොම හොදලා පිටක් කරනවා. එහෙම කියලා කියන්න පුළුවන්. අනෙක් වැදගත් ලක්ෂණය ඔය මුත්‍රාවල සීනි තිබීම.
නමුත් මුත්‍රාවල සීනි තීනේ ඇත්ත වශයෙන්ම දියවැඩියාව යම් කිසි තත්වයකට නැග්ගට පස්සේ නේද? ඔව්. දියවැඩියාව ටිකක් අධික වෙන්න ඕනේ මුත්‍රාවල සීනි ඇතිවීමට. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම දියවැඩියාව හඳුනා ගැනීමට හොඳම අවස්ථාව ඊටත් කලින්. සමහර අය ඉන්නව නේද මේ උදේ පාන්දර නැගිට හැටි මුත්‍රා සැම්පලයක් පරීක්ෂා කරලා බලනවා සීනි තියනවද කියලා. ඒක ගැන මොකද මහත්මයාට කියන්න තියෙන්නේ? උදේ පාන්දර නැගිට හැටි මුත්‍රා සැම්පලයක් පරීක්ෂා කරලා බැලුවොත් මම හිතන්නේ දියවැඩියා රෝගීන්ගෙත් සෑහෙන ගණනක මුත්‍රාවල සීනි නැති වෙන්න පුළුවන්. සීනි නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ ශරීරයට මම කලිනුත් සඳහන් කළා රුධිරයේ සීනි යන මාර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක ආහාර මාර්ගයෙන් දෙවෙනි එක ශරීරය තැන්පත් වෙලා තියෙන සීනි වලින්. එතකොට අර ආහාර මාර්ගයෙන් එන සීනි ඒ අවස්ථාව වෙනකොට දහනය වෙලා පිච්චිලා ඉවරයි. උදේ පාන්දර. ඔව්. ඉතින් ඒ නිසා මුත්‍රා පරීක්ෂා කරන්න හොඳම අවස්ථාව වෙන්නේ ආහාර ගත්තට පස්සේ. ආහාරයක් ගන්න ඉස්සෙල්ලා පරීක්ෂා කරන එකේ තේරුමක් නැහැ. එතකොට මුත්‍රා පරීක්ෂා කරන්න ඕන නම් මහත්මයා කියන්නේ විශේෂයෙන්ම මේ දියවැඩියාවේ මුල් අවස්ථාවේදී. පහු වෙනකොට ඕන වෙලාවක තිනවා. මුල්ම අවස්ථාවේදී හොඳම ක්‍රමය තමයි පුළුවන් තරම් හොඳ ආහාර වේලක් අරගෙන පෑය එකමාරක් විතර ගිහිල්ලා මුත්‍රා සැම්පලයක් කරන් පරීක්ෂා කිරීම. ඔව්. ඒකේ නැත්නම් මා හිතන්නේ සෑහෙන ප්‍රමාණයකට අපිට නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් එයාට දියවැඩියාව නැහැ කියලා. දැන් ওই මුත්‍රාවල සීනියෙන්න ඉස්සෙල්ලා මේ රෝගය හඳුනා ගැනීමේ ක්‍රමයක් තියෙනවද? ඔව්. දැන් ලේවල සීනි මට්ටම මැනීමෙන් පුළුවන් හඳුනා ගන්න. ලේවල සීනි මට්ටම මැනීම. ඒක වෛද්‍යවරුන්ට කරන්න පුළුවන්. ඔව්. හොඳයි. අප දන්නවා දියවැඩියා රෝගීදී අර මකාලිනොත් කිව්වා මේක මායාකාරී රෝගයක්. නොඑක් වෙස් අරගෙන ඉනවයි. නොඑක් අතුරු ආබාධ තියෙනවයි. මොන මොන ඉන්ද්‍රියන් වෙතද මේක බලපාන්නේ සාමාන්‍යයෙන්? දැන් දියවැඩියාවට ප්‍රතිකාර නොලැබුණොත් තමයි දියවැඩියාවේ නිසා හැම ඉන්ද්‍රියක්ම වාගේම මේ රෝග ඇතිවන්නට පුළුවන්. ඉතින් වෙන් කර කර කියන දෙයක් නෑ. ශරීරයේ හැම ඉන්ද්‍රියකට වගේම මේක බලපාන්නට පුළුවන්. ඒ නිසා අසන්නේනි යම් කිසි සැකයක් Taman තුල ඇති වුණොත් කෙසේ වෙතත් ඔය මැදිවිය වෙන විට වෛද්‍යවරුකු හමු වී මුත්‍රා පරීක්ෂා කර ගැනීම හොඳයි. ඒ මොකද දියවැඩියාව පාලනය කරන්න පුළුවන්. දියවැඩියාවට හරියට ප්‍රතිකාර කළහොත් කිසිම අතුරු ආබාධයක් එන්නේ නැහැ. ප්‍රතිකාර නොකළහොත් අතුරු ආබාධයක් පැන නගින්නට බැරි ඉන්ද්‍රියකුත් නැහැ. අයිබෝන්. බටහිර වෛද්‍ය සාකච්ඡාව මෙහි වූයේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා. පටිගත කළේ විනෝදිනී රණවක, නිෂ්පාදනය කළේ සුනිල් අබේසිරි වීරක්කොඩි.